මල් රටකින් සුබ හිරු නැගෙමින් නිකැලැල් යුගයක නව මං තනමින් සිව් දැසකින් ජන ගංගා මවමින් ජය ජය වේවා සැමටම සතර දැසින් ගමන සුබ වේ රටම එක් වේ දිවිය දැල් වේ සැමට ජය වේ නිවැරදි තැනකින් නොකිලිටි හිතකින් පිරිසිදු නමකින් මේ පොළොව මතින් මිනිසුන් අතරින් පහු නැති නිතකින් අපේ ආදරණීය දායබර හිතාදර මාතර දිස්ත්‍රික්කයේ මවුරුන් පියවරුන් සහෝදර සහෝදරියන් ඔබ සැමගෙන්ම අවසරයි. විශේෂයෙන්ම අද වෙන විට ජනාධිපතිවරණය බොහොම උණුසුම් මට්ටමකට ඇවිත් තිබෙන මොහොතක රටේ ලක්ෂ 220ක් ජනතාවගේ පැහැදිලි තීන්දුව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක සංධානය ජයග්‍රහණය කරවනාද? එහෙම නැත්නම් මේ රටේ පොදු ජනතාව දිනවන මාතෘභූමිය ශක්තිමත් කරවන මාතර දිස්ත්‍රික්කය ඇතුළු අපේ රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25ම දියුණු කරන සමගි ජන බලවේගයේ සමගි ජන සංධානය දුරකතනේ දිනවනවද කියන එක රටේ ජනතාව තීන්දු කරන මේ වැදගත් අවස්ථාව. විශේෂයෙන්ම මම කියන්න කැමති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකතුමා අනුර කුමාර දිසානායකට ආදරෙයි, අනුර කුමාර දිසානායක මැතිතුමා රනිල් වික්‍රමසිංහට ආදරෙයි. හැබැයි මම කියන්න කැමති මේ සජිත් ප්‍රේමදාස අපේ මාතෘභූමියේ ලක්ෂ 220ට ආදරෙයි ආදරෙයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපි ළඟ ඔය පටු දේශපාලන ඩීල් නැහැ, පටු දේශපාලන ගිවිසුම් නැහැ. තමන් රැකෙන, තමන්ගේ පුටුව රැකෙන, තමන්ගේ තැන රැකෙන ඒ අවස්ථාවාදී දේශපාලනයට ආදරණීය මාතර දිස්ත්‍රික්කයේ ජනතාවනි නැවතීමේ ලකුණු තබලා මේ මාතර දිස්ත්‍රික්කයේ හැම මැතිවරණ කොට්ටාසයක්ම මැතිවරණ කොට්ටාස 7 ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 16 පළාත් පාලන බල ප්‍රදේශ 17 වසම් 650 කුඩා ගම්නියම්ගම් නගර 2337 ජීවත්වන ජාතියාගම් කුණමල පන්ති පක්ෂ බේදෙන් තොරව මාතර දිස්ත්‍රික්කයේ ජනතාව දිනවන්නට දුරකථනය ශක්තිමත් කරන්න, දුරකථනය දිනවන්න අපිට ඔබගේ වටිනා වරම ලබා දෙන්න. කැබිනට් එකට කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා හෙක්ටයර් 4000ක වගා කටයුතු කරපු අයට ලවණ බාධක ප්‍රශ්න නිසා ඇති වුණු මහා හානියට වන්දි දෙන්න කියලා. වන්දි දෙන්නේ කිව්වහම ජනාධිපතිවරයා නිරීක්ෂණ ඉදිරිපත් කරනවා වන්දි නෙවෙයි අවශ්‍ය, මේකට දෙන්න ඕන ඒ කුමුරු බිම් ටික රජයට අරගෙන වෙනත් ව්‍යාපෘතිවලට යොදන්නේ කියන යෝජනාව ඔහු එවනවා. මං ඔබට කියන්න කැමති 21 වෙනිදාට ඔබගේ වරමින් අපි ජයග්‍රහණය කරනකොට ඒ කැබිනට් පත්‍රිකාව ඒ ලවණ බාධකේ නිසා 30,000ක් ජන ප්‍රජාව අනාථ කරලා ඔබගේ ඉඩම් උදුරා ගන්නට හදන කැබිනට් පත්‍රිකාව කෑලි කෑලි වලට ඉරලා වීසි කළ දමනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එපමණක් නොවේ ලවණ බාධක ප්‍රශ්නේ නිසා
අවුරුදු ගණනාවක්. මං හිතන්නේ අවුරුදු 10ක් 11ක් පමණ. කන්න සමාවෙන්න. කන්න 12ක්. කන්න 12ක් පීඩාවින්ද මාතර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අපි රැකගන්නවා. අපි ආරක්ෂා කරනවා. ඔබගේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. නිල්වලාගඟ සම්පතක්. ඒ සම්පත අපි ප්‍රයෝජනය කරන්නට ඕන. මිනිස් සම්පත රැකගන්න. මිනිසා ජීවත් කරවන්න. ඒ නිසා විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව අපි හොඳින් හදාරලා ප්‍රායෝගික විසඳුමක් ලබා දෙනවා. අනිවාර්යෙන්ම ගොවිතැන ශක්තිමත් කරන්නට අපි පොහොර සහන ආධාර මිලකට ලබා දෙනවා. කිලෝ 50 පොහොර මිටිය 5000ට ලබා දෙනකොට ගොවි ජනතාවට ශක්තියක් ලැබෙනවා. කෘෂිකර්මාන්තයේ හැම ශේෂ්ත්‍රයකටම ක්‍රියාත්මක කරනවා. තේවගාවේ නියලී සිටින අපේ වතු ප්‍රජාවටත් ඒ යුතුකම්, කුඩා තේවතු ප්‍රජාවටත් ඒ යුතුකම අපි ඉෂ්ට කරනවා. ධීවර ශේෂ්ත්‍රයේ ජනයාට අපි සහන ක්‍රමයකට, සහනදායි මිලකට ඉන්නල ටික ලබා දෙනවා. ධීවර ප්‍රජාවට පමණක් නොවේ, ත්‍රිරෝද රදරියදුරන්ටත් ඒ වරම ලබා දෙනවා. සංචාරක ව්‍යාපාරය මේ මාතර දිස්ත්‍රික්කයේ ශක්තිමත් කරනවා. කුරුඳු වගාව ඉහළටම ගෙනෙන්නට අවශ්‍ය ධෛර්යය, ශක්තිය ලබා දෙනවා, අනුග්‍රහය ලබා දෙනවා. කිරි නිෂ්පාදන ශේෂ්ත්‍රය, ඒ වගේම මේ ගම් වතුර ප්‍රශ්නය නිසා අසහනයට පත්තුණු ඒ පලා වගාවේ සිටින ඒ ගොවීන්ටත් අපි සහන ටික ලබා දෙනවා. විශේෂයෙන්ම පරිසර කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්ත කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය, ඉකෝ ටූරිසම් ඇන් ඇග්‍රි ටූරිසම් දියුණු කරන්නට අපි කටයුතු කරනවා. අපි එතනින් අතර වෙන්නේ නැහැ. අපේ රජයක් තුල පළවෙනි පියවර හැටියට ආසන 7ට කර්මාන්ත ශාලා 7ක් අපි ආරම්භ කරනවා. නිෂ්පාදන කර්මාන්ත ශාලා 7ක්. දෙවෙනි වටයට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 16ම විහිදෙන ආකාරයට ඒ කර්මාන්ත ශාලා වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මාතර දිස්ත්‍රික්කයේ තිබෙන හැම පාසලක්ම ස්මාර්ට් පාසලක් බවට පත් කරනවා. සුහුරු පාසල් ව්‍යාපෘතිය තුළ මාතර දිස්ත්‍රික්කයේ තුලින් බිහි වෙන දුවා දරුවා උගත් බුද්ධිමත් ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළට සරිලන නිපුණතාවයේ හැකියාව තිබෙන දරු පරපුරක් හැටියට අපි නිර්මාණය කරනවා. එනම් විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ සෞඛ්‍ය පද්ධතියත් ශක්තිමත් කරමින් තරුණ ප්‍රජාවට විශේෂ පණිවිඩයක් මම දෙනවා. 10,00,000 නව ව්‍යවසායකින් බිහි කරන්නට අවශ්‍ය මූල්‍ය ශක්තිය අපි ලබා දෙනවා. ඔබගේ හැකියාව තුළ, කැපවීම තුළ, අදිෂ්ඨානය තුළ, දැනුම මිනුම තුළ ඔබටම ව්‍යවසායකෙක් හැටියට ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අවස්ථාව ලබා දෙමින් මේ රටේ ආර්ථිකයට 50%ට වැඩි දායකත්වයක් ලබා දෙන, අද ගරා වැටුණු, කඩා වැටුණු කුඩා, ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් දිරිගන්වන්නට, වැටී තිබෙන පතුලින් ගොඩගන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. ඒ නිසා ආදරණීය මාතර දිස්ත්‍රික්කයේ ඔබ සැමට කියන්න කැමතියි, 21 වෙනිදා පොදු ජන යුගය අපි දිහි කරනකොට මාතර දිස්ත්‍රික්කයේ නැවතත් වරක් ගෙවල් හදන යුගය අපි ආරම්භ කරනවා. එතනින් අතර වෙන්නේ නැහැ. පස් වැදෑරුම් වැඩසටහනක් ඔස්සේ පාරිභෝජනය ආයෝජනය, ඉදිරි කිරීම නිෂ්පාදනය, අපනයනය කේන්ද්‍ර කරගෙන මාස 24ක් දුප්පත් පවුල්වලට 20,000ක සහනාධාරයක් ලබා දීලා, සදාකාලික සහනාධාර ලැබීම නොව වසර 2ක් ඇතුළත දුප්පත්කමින් ඔබ මුදවා ගන්නට දුප්පත් ජනතාවට මම ප්‍රකාශ කරනවා, අපිව විශ්වාස කරන්න. දුප්පත්කමින් මිදවීමේ ශක්තිමත්ම වැඩසටහන තිබෙන්නේ අපටයි. එහෙනම් මේ වැඩි දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා මාතර දිස්ත්‍රික්කයේ ආසන 7ම
අභි ජයග්‍රහණය කරනවා නියතයි. ඒක ගැන සැක ඇත්තියාගන්න එපා. ඒ ජයග්‍රහණය තුළ මන් නැවතත්වරක් ඔබට පොරොන්දු වෙනවා. ආසන හතේම, පළත්පාලන 17ම, ප්‍රාලේ කොට්ටාස 16ම, ග්‍රාම සේවාවසම් 650ම, කුඩා ගම්නියම් ගම් නගර 2337ම අපේ ආදරණීය ජනතාව රැකගන්නට, ආරක්ෂා කරන්නට ඔබගේ ජන ජීවිතය ශක්තිමත් කරන සෞභාග්‍ය සම්පන්න හෙට දිනේ වෙනුවෙන් දුරකථනය ජයග්‍රහණය කරවන්න, සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන්න මේ වැඩසටහනට දායකත්වය ලබා දුන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා 3 දෙනා ඇතුළු අපේ ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන්, සම සංවිධායකවරුන්, සහායක සංවිධායකවරුන්, පළාත් පාලන ආයතන සභාපතිවරුන්, මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු හයිය දුන්න සැමටම ස්තුතියි. 21 වෙනිදා ජයග්‍රහණයත් සමග 22 වෙනිදා රට ගොඩනගන වැඩසටහන අපි ආරම්භ කරනවායි කියමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අස්ලාමු අලයිකුම්. වනක්කම්. දෙවි පිහිටයි.